අද අවුරුදු 13ක 14ක විතර හැබැයි ඒ බබා උසත් මහතක් තියෙන බබෙකුට පාටි එකකට අඳින්න සුදුසු ගවුමක් කපා ගන්න ආකාරය බලමු ඒ ලයිනින් කළා කියන්නේ මේ ලයිනින් එක අඟල් 30යි ඥාර 3ක් අරගෙන තියෙනවා මොකද ඒ ගවුම ඩිසයින් එක වෙන්නේ ෆ්ලෙයාඩ් එකක් ඒ ෆ්ලෙයාඩ් එකේ තටු දෙකක් තියෙනවා ඉදිරිපසින් කියන්නේ චුටිදක් උඩට කියන්නේ කර්ව් වෙච්ච උඩින් මැදින් අඩු වෙච්ච තව තට්ටුවකුත් එක්කලා තට්ටු දෙකක් තියෙන අත්‍රාහිත ප්‍රින්සස් එකට උඩ කැල්ල කපපු එහෙම ගවුමක් ඒක නිසා මේ පොප්ලින් එක කියන්නේ ලයිනින් එක අරගෙන තියෙනවා යාර 3ක් මේ අඟල් 36 න් අනිත් ඒ කියන්නේ අනිත් රෙද්ද අඟල් 60 න් ඒක යාර 2මාරකින් තමයි අපි ගවුම කපන්නේ බලා ගන්න මේ මිමි වෙන්නේ කියන්නේ බබා චුටි තම මහතයි ඒක නිසා එයාගේ මිමි වෙන්නේ පළමුවම අපි ලයිනින් එකෙන් සාය කපලා අහක් කර ගන්න ඕන මම ලයිනින් එකටත් ෆ්ලෙයාඩ් එකක්ම තමයි ලයිනින් එක කපන්නේ සායට මේ අඟල් 36 රෙද්දෙන් යාර දෙකකින් මම මේ යට සාය මේ කපන්නේ ඒක ෆ්ලෙයාඩ් එකට කපන නිසා මෙම යාරයක් තවත් යාරයක් මත මේ ආකාරයෙන් තියල ඉවර වෙලා මේ විදියට ත්‍රිකෝණාකාර විදියට මේ විදියට ගත්තා ඉනට රැලි එන්නේ නැහැ ලයිනින් එකේ උස ගන්නෙ මං අඟල් 20ක් මේ මොකද මේ ඉදිරිපසින් තට්ටු දෙකක් වෙන නිසා කියන්නේ එච්චරම දිගකට ගන්නෙ නැතුව අඟල් 20ක උසකට ලයිනින් එක කපනවා මේ බලන්න ඊට පස්සේ මම යාරේ දෙක මෙහෙම නමාගෙන ඉවර වෙලා මෙතන ඉඳලා මම අඟල් 20ක් සටහන් කර ගන්නවා උඩට මේ අවසන් මේ මේ පටේ ඉඳලා අඟල් 20ක් උඩට මම මෙහෙම සටහන් කරගෙන මම මේ පැත්තට බලනවා ඒ කියන්නේ අපේ ඉන අඟල් 41ක් ඒ 41 හතරට බෙදුව හතරට බෙදලා එන ප්‍රමාණය තමයි අපිට මෙතෙන්ට එන්න ඕන මේ මෙතන හතර පටක් තියෙනවා මෙතන දෙපටක් මෙතන දෙකට නැමිච්ච දෙපටක් හතර පටක් තියෙනවා එතකොට අපිට ඉන 10යි කාලකට ඉන කැපෙන්න ඕන මම මෙතන අඟල් 20ක් සටහන් කරගෙන ඉන වට මිම්ම බැලුවේ එතකොට අපිට 10යි කාලක් එනවා ඒක නිසා මම මේ මේ උස ප්‍රමාණය හරි දැන් මම මෙතන ඉඳලා මේ උස ප්‍රමාණය මෙහෙම ඒ කියන්නේ 12මාරයි මෙතන මම මේ 20 සටහන් කරගත්ත තැනේ සිට මේ ත්‍රිකෝණයේ උඩ මුල්ලට උස වෙන්නේ 12මාරයි ඒ 12මාරේ ප්‍රමාණය මම මේ වටේටම සටහන් කරගන්නවා මේ ෆ්ලෙයාඩ් එකක් නිසා මේ විදියට 12මාර මෙහෙම සටහන් කර ගන්නවා ඒ 12මාර රේඛාවේ සිට මම අඟල් 20 ඊට පස්සේ සටහන් කර ගන්නවා මෙතෙන්ට අපිට අඟල් 20යි මේ වයින් සිට ඒ කියන්නේ ඒ ත්‍රිකෝණගත වෙන ආකාරයට මේ විදියට මම අඟල් 20 සටහන් කර ගන්නවා එකෙනේ රවුමක් හැදෙන ආකාරයට තමයි අපි සටහන් කරගන්නේ. ලයිනින් එක අපි කපාගෙන ඉවත් කරගන්නවා. මොකද පළමුව අපෙන් කැපෙන්නේ ලයිනින් එක. සායත් උඩ කෑල්ලේ ලයිනින් එකත් ඇඟ කෑල්ලේ ලයිනින් එක අපේ පොප්ලින් එක මත තමයි කැපෙන්නේ. දැන් බලන්න අපේ ඉන්න අපිට මෙතෙන්දි 10මාරක් එන්න ඕන මේ 20යි භාගයක් එන්න ඕන මේ අපිට මැහුම් වලට මැහුම් වාසියට අඟල් භාගයක් ගියත් 20යි භාගයක් තියෙනවා ඒතකොට 20යි භාගයේ දෙකට වැඩි කරාට පස්සේ 41 ඉන්න මේ අපි යට සාය කපා ගත්තා දැන් අපි ලයිනින් එක මත ඇඟ කොටස නිර්මාණය කරගමු
අපි පළමුවෙන්ම කපන්නේ ලයිනින් එක ලයිනින් එක කපලා තමයි හොඳ රෙද්ද මත ඒ තියල් වෙලා කපන්නේ දැන් පිටිපස්ස පළුව තමයි අපි ප්‍රථමයෙන් නිර්මාණය කරගන්නේ පිටිපස්ස පළුවට අපි කියන්නේ පොඩි කරක් බෙල්ල වට යන කරක් තමයි මේ රවුම් කරක් තමයි දාන්නේ අත් නැති ගවුමක් නිසා පිටුපසෙන් චුට්ටක් අත කියන්නේ අත් කර මේ පහමාර පහතින් මේ මිම්මෙදි චුට්ටක් ඇතුළට කියන අඟලක් විතර ඇතුළට කැපෙනවා උරීසේදිත් මේ ඇතුළට අඟලක් කපලා අත් කට චුට්ටක් කපලා තමයි මහන්නේ අපි දැන් නිර්මාණය කරගමු මැහුම් කියන්නේ විවරය සඳහා අපි අඟලක විවරයකට අඟලක මැහුම් වාසි තියෙනවා අපි අඟල දිගටම සටහන් කරගන්නවා මේ ආකාරයට ඊට පස්සේ අපි කර නිර්මාණය කරගන්නවා කර මම يعني A9 ගවමෙදි කිව්වා අපේ කර මේ පළල වෙන්නේ කරේ පළල වෙන්නේ දෙකමාරයි දෙකමාරේ ඉඳලා ඊට පස්සේ අපි අඟල් හතරක් එහාට සටහන් කරගන්නවා ඒක ඒ මේ මිමි සාමාන්‍යයෙන් ඕනම ඇඳුමකට මේ සරි කියන්නේ නිර්මාණය කියන්නේ උරහිසක් තියෙන ඇඳුම් වලට නිර්මාණය කරගන්න ආකාරය ඒ කියන්නේ බෙල්ල මැදින් සිට අඟල් දෙකමාරක් සටහන් කරගෙන ඒ දෙකමාර සිට අඟල් හතරක් සටහන් කරගන්නවා ඒ අඟල් හතරක් සටහන් කරගෙන මෙල පිටුපස්සේ ඒ අඟල් භාගෙ මැහුම් වාසියේ සිට දිගටම අඟල් භාගෙ මැහුම් වාසියේ අඟල් භාගෙ මැහුම් වාසියේ සිට පහතට අඟලක් සටහන් කරගන්නවා පිටුපස්සේදී අපි අඟලයි පහතට සටහන් කරගන්නේ ඊට පස්සේ මේ අඟල් දෙකමාර සටහන් කරපු මේ ඒ ලකුණත් මේ අඟල් හතරේදී පහතර සටහන් කරගත්ත අඟලක් මේ පහතින් සටහන් කරගත්ත ඒ ලකුණත් යා කළ රේඛාවක් ඇඳලා පිටුප ඒ මත තමයි අපි පිටුපස උරහිස ලකුණු කරගන්නේ පිටුපස උරහිස අඟල් 17යි 17 දෙකට බෙදුවට පස්සේ 8මාරයි මං කිව්වේ අඟලක් අපි ඇතුළට කපනවා කියලා අඟල් 8මාරයි 8මාර මේ ලකුණ මෙතන අපි අඟලක් ඇතුළට කපනකොට අඟල්ලට මෙතන සටහන් වෙන්නේ ඊට පස්සේ අපි කර සටහන් කරගමු අඟල් භාගෙ මැහුම් වාසිය මේ ඒ මත සිට අඟලක් පහතින් මේ ආකාරයට කර සටහන් කරගන්නවා ඉන්පස්සේ අපි අත් කට මේ පපුව සටහන් කරගමු පපුව අඟල් 45 අතරට බෙදුවට පස්සේ 11යි කාලයි 11යි කාලට අපි අඟල් භාගයක් එකතු කරනවා. එතකොට 11යි 4න් 3යි. ඒ 11යි 4න් 3 අපි දිගටම සටහන් කරගන්න ඕන මේ ආකාරයට. අපි මේ 11යි 4න් 3 සටහන් කරගන්නවා. ඊට පස්සේ අපි උරසිට ඉන ලකුණු කරගන්නත් ඕන අපි අත්කට සටහන් කරගන්නත් ඕන අපේ ඇඟේ උසෙන් භාගයක් තමයි අත්කට සඳහා සටහන් කරගන්නේ මේ බබාගේ ඇඟේ උස 18මාරයි 18මාරේ එතකොට සාමාන්‍ය අඟල් 9ක අත්කටක් තමයි වැටෙන්නේ එතකොට අඟල් භාගේ මැහුම් වාසිය තියලිවල අපි මෙහෙම අඟල් 9 සටහන් කරගන්නවා මේ ආකාරයට ඊට පස්සේ පහමාරක් පහතින් මිම්ම අඟල් 18යි 18 දෙකට බෙදුවට පස්සේ 9යි මම කිව්වා අපි තව අඟලක් ඇතුළට කපමුය කියලා මොකද එතකොට අර අත් නැති ගවුමකදී පිටුපස අත චුට්ටක් ඇතුළට අත්කට කැපුණට පස්සේ ලස්සනයි ඒක නිසා මම අඟලක් ඒ කියන්නේ 18 දෙකට බෙදුවට පස්සේ 9යි මේ 9 රේඛා මේ ලක්ෂණ 9 ඉඳලා මම අඟලක් ඇතුළට මෙහෙම සටහන් කරගන්නවා සටහන් කරගෙන ඒ සටහන් මේ ආකාරයටම යා කරනවා ඊට පස්සේ අපි උස සටහන් කරගන්න ඕන උස සටහන් කරගන්න ඉස්සෙල්ලා අපි හිතන්න ඕන ඉදිරිපස්ස අංශයෙන් දාන ඩාට් එකේ ප්‍රමාණය මේ බබා මහත බබෙක් ඒක නිසා අපිට අඟල් එකමාරයක විතර ඩාට් එකෙන් මේ අංශයෙන් ඩාට් එක අයින්ට කරන්න වෙනවා එතකොට අපේ උස ප්‍රමාණයෙන් අඟල් කියන්නේ අඟල් 18යිනේ අඟල් 18මාරයි මේ උරසිට ඉනමින්ම එතකොට අපි ඒ අඟල අයින්ට කරාට පස්සේ 18මාරෙන් අපි අඟලක් අඟල් එකමාරයක ඩාට් එකක් අංශයෙන් දැම්මොත් ඒ අඟල් එකමාර අපි අයින්ට කළා තමයි පිටුපස උරහිස සිට ඉනමින්ම හදා ගන්න ඕනේ එතකොට 18මාරෙන් අඟල් එකමාරක් අයින්ට කරාම 17යි අංශේනුත් අපි සාමාන්‍යයෙන් ගවමුකදී ඒ හා සමානවම ගන්න තව අඟල් භාගයක් විතර අපි අංශ කියන්නේ
යට ඉනෙන්තුත් ඉඟ හරියෙන් අපි අඟල් භාගයක් විතර අයින්ට කරනවා. එතකොට අපිට 16 මාරක උසක් පිටුපස්සට ගත්තම තමයි නිවැරදි වෙන්නේ. ඒවා එම උස හදා ගන්න ආකාරය වලට දැන් තේරෙන්නේ නැති. මොකද අපි අංශයේ ඉදිරිපසදී අංශයෙන් දමන ඩාට් එකේ ප්‍රමාණය අර ඉන අග අඟල් භාගයක් විතර අයින්ට කරන ප්‍රමාණයත් ඒ දෙක එකතු කරලා අඩු කරලා තමයි අපි මේ උස හදාගන්නේ. එතකොට 16 මාරයි. ඒ 16 මාර අපි දිගටම සටහන් කරනවා මේ ආකාරයට. ඊට පස්සේ අපි ඩාට් එක සටහන් කරගමු. ඉන 41යි. ඉනයි පපුවයි අතරේ වෙනස තමයි අපි ඩාට් එකත් අංශයෙන් අය මේ ඇලයත් සඳහා අයින්ට කරන්නේ. එතකොට ඉන 41 හතරට බෙදුවට පස්සේ 10යි කාලක් තමයි මේ 41 හතරට බෙදුවට පස්සේ එන්නේ. අපි ඒ ඉනට අඟල් භාගයක් එකතු කරනවා. මොකද තදටම ගත්ත ඉනකුත් නෙවෙයි, මේ සාරි ජැකට් එකට වගේ තදටම ගන්න ඉනක් නෙවෙයි, අපි ගවුමක් සඳහා ගන්නෙ. ඒත් මහත බබෙක් නිසා මම තව අඟල් භාගයක් එකතු කරනවා. එතකොට 10 4 3යි. 10 4 3ත් අපේ පපුවේ මිම්මත් 11 4 3යි. පපුවේ මිම්ම ඉනේ මිම්ම ඉන්නේ 10 4 3. එතකොට අඟලක වෙනසක් එනවා. ඒ අඟල අංශයට අඟල් භාගයකුත් ඩාට් එකට, ඒ කියන්නේ තුන හමාරක් පළලින් අපි ඩාට් එක සටහන් කරගන්නවා. ඒ කියන්නේ ඩාට් එකේ පළල ඉදිරිපසදී නම් ඉදිරිපසදී 7 මාරයි, පිටුපසට මං 7ක් ගත්ත ඩාට් එකේ පළල. එතකොට ඩාට් එකේ පළල දෙකට බෙදුවට පස්සේ 3 හමාරයි. ඒ 3 හමාරෙන් අඟල් භාගයක් ඩාට් එකට අයින්ට කරනවා මේ ආකාරයට. එතකොට මේ ආකාරයට තමයි ඩාට් එක සටහන් වෙන්නේ. මේ ආකාරයට ඇලය සටහන් කරනවා. අපි ඊට පස්සේ පිටුපස පළුව කපාගමු. පළමුවෙන්ම මම ඔයාලට කිව්වා අපි මේ කරගාවදී හක් එකක් දාන්නත් පොඩි විවරයක්, ඒ කියන්නේ වී හැඩයක වගේ විවරයක් දාලා අඟල් 4ක විතර ප්‍රමාණයට ඉඟ ට හක් දාන්නක් තියලා තමයි අපි පිටිපස පළුව නිර්මාණය කරගමු ය කිව්වේ. ඒ කියන්නේ කපා ඉවත් කර ගැනීමට ප්‍රථමයෙන් අපි මේ වී හැඩේ ප්‍රමාණයත් අපි කපා ගන්නවා මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට තමයි අපේ විවරය එන්නේ. තව ටිකක් ඕනනම්, ඒ කියන්නේ එච්චරම ලොකුම විවරයකට කැමති නැත්නම් අපිට තව චුට්ටිතක් උඩට මේ ආකාරයට අඟල් 6ක විතර මේ හක් දාන්න තියලා ඉවර වෙලා මේ ආකාරයට අපිට විවරය දාන්නත් පුළුවන්. එහෙම දැම්මොත් වඩාත් හොඳයි පොඩි බබෙක් නිසා. අපි මේ ආකාරයට දාමු. අපි මේ සටහන් මේ ආකාරයටම අනිත් පසක් දා ගන්නවා. දැන් අපි ඉදිරිපස පළුව නිර්මාණය කරගමු. ඉදිරිපස පළුව අපි පපුවේ මිම්ම සටහන් කර ගන්න ඕන. අපි පපුවේ මිම්ම ගත්ත 45 හතරට බෙදුවට පස්සේ 11යි කාලයි. ඒකට අඟල් භාගයක් එකතු කරලා 11 4 3යි. ඒ 11 4 3 අපි මේ ආකාරයට සටහන් කර ගන්නවා. ඊට පස්සේ අපි උරහිස සටහන් කරගමු. අපි කිව්වේ බෙල්ල වටේට එන පොඩි කරක් නේ දානවන්නේ කියලා කිව්වේ. ඊට පස්සේ අපි උර මේ අත්කට උරීසෙන් අඟලක් ඇතුළට කපනවා කියලා කිව්වා. අපි පළමුවෙන්ම කර නිර්මාණය කරගන්නවා. කර මම කිව්වේ අඟල් 2 හමාරෙන් සිට තමයි අපි කර නිර්මාණය කරගන්නේ. අඟල් 2 හමාරක් සටහන් කරගන්නවා. ඊට පස්සේ අපි අඟල් එතන ඉඳලා අඟල් 4ක් සටහන් කරගන්නවා. ඒ අඟල් භාගයේ අපි හැමතිස්සෙම අඟල් භාගයක් මැහුම් වාසි සඳහා තියන්න ඕන. ඒ අඟල් 4 මිම්මේදී අපි අඟල් 1 හමාරක් පහතට සටහන් කරගන්න ඕන ඉදිරි කරදී. පිටිපස කරදී අපි අඟලයි පහතට සටහන් කරගත්තේ. දැන් ඒ සටහනත් අර අඟල් 2 හමාරකින් අඟල් භාගයේ සටහනේදී යොදපු සටහනත් අපි යා කරනවා. මේ ආකාරයට යා කළා ඉදිරි උරහිස සටහන් කරගන්නවා. ඉදිරි උරහිස අඟල් 14 මාරයි. 14 මාරේ කියන්නේ 7යි කාලයි. 14 මාර දෙකට බෙදුවට පස්සේ 7යි කාලයි. ඒ 7යි කාල තමයි අපේ ඉදිරි උරහිස වෙන්නේ. ඒ වුණාට මං කිව්වා උරේ අග සිට අඟලක් ඇතුළට කැපුවොත් ලස්සනයි කියලා. පිටිපස්සේදී අපි අඟල අඩු කරලා තමයි අපි අත නිර්මාණය කරගත්තේ. ඉදිරිපස්සේදීත් අපි මේ ප්‍රමාණයම අඩු කරගන්න ඕන. උරහිසේ අග සිට
අඟලක් මේ වම් මේ දකුණු අත පැත්තේ වෙන සටහන් කරගෙන උරහිස සටහන් කරගත්තා. ඊට පස්සේ අපේ අත් කට නිර්මාණය කරගන්න ඕන. අත් කටත් ඇඟේ උසත් උර සිට ඉන අඟල් 18 අමාරයි. මේ කර අග අපි දෙක හමාරක දිසටහන් කරගත්තේ. ඒ කර අග සිට අපි 18 අමාර සටහන් කරගන්නේ. 18 අමාර මෙහෙම සටහන් කරගත්තා. ඒ 18 අමාරේ රේඛා මෙයා කර සටහන් කරගන්නවා. එතකොට 18 අමාර ඒ අත් කටට එන්නේ 10 ඒ කියන්නේ උරේ උර සිට ඉන දක්වා මිම්මෙන් බාගෙ මිම්ම කියලා කිව්වා. එතකොට අපිට අත් කට අඟල් 9 කත් කටක් තමයි එන්නේ. ඒ අඟල් 9 ගන්න අපි හැමතිස්සෙම අර උරේ උඩ අඟල් භාගයකින් පහතින් සටහන් කරගත්ත මිම්මේ සිට තමයි අපි අඟල් 9 සටහන් කරගන්නේ. මේ ආකාරයට අපි අඟල් 9 සටහන් කරගන්නවා මෙහෙම. ඊට පස්සේ අපි 3 හමාර මිම්ම සටහන් කරගන්න ඕන. 3 හමාර 3 හමාර අඟල් 16යි. 3 හමාරේදී අපි ඇතුළට කපන්නේ නැහැ. මොකද ඒතර ඉදිරිපසදී ඇඟ ඇතුළට කපලා කැපුවම ලස්සන නැහැ. කිහිල්ල ගාවටම තමයි ඉදිරිපසදී තියෙන්න ඕන. පිටිපස්සේදී අපි අඟලක් ඇතුළට කැපුවට ඒක නිසා දැන් 16 මිම්ම 16 දෙකට බෙදුවට පස්සේ 8යි. ඒ 8 මිම්ම ඒ ආකාරයෙන්මම සටහන් කරගන්නවා මෙහෙම. එතකොට ඒ සටහන් ඔක්කොමම යා කරනවා මේ ආකාරයට. එතකොට මෙතන අපි මේ මෙතෙන්දී සටහන් කරන්නේ මේ උරේ අග සිට ඇතුළට මේ අඟලක් සටහන් කරගත්ත සටහනට තමයි අපි මෙතන ඉඳලා ගේන්න ඕන. මේ ආකාරයට මෙහෙම ගෙනාවා. දැන් ඔයාලට තේරෙන්නේ නැති අඟල් 3 හමාරක් පහතින් මිම්ම මෙතන. එතන ඉඳලා එතෙන්දී අපිට ආවේ 16 දෙකට බෙදුවට පස්සේ 8යි. ඒ 8 මිම්ම යටේ මිම්මි ඉඳලා අර උරීසේ අග අඟලට අපි ගෙනිච්ච මෙහෙම මේ රේඛාව. ඊට පස්සේ අපි කර සාමාන්‍යයෙන් පොඩි බබෙකුට නම් අපි මෙතන මේ අඟල් භාගයේ සිට අඟල් දෙකමාරක කරක් තමයි අපි යොදන්නේ. මේ බබා උසයි මහතයි දෙකම තියෙන නිසා අපි අඟල් 4ක කරක් නිර්මාණය කරගන්නවා. කර අගිනුත් අඟල් භාගයක් බෙල්ලෙන් ඉපිටහට තිබුණා නම් ලස්සනයි. ඒක නිසා මම මේ ආකාරයට බෙල්ලේ සිට අඟල් භාගයක් ඉපිටහටත් අඟල් 4ක් 5කින් මිම්මත් මේ ආකාරයට යා කරනවා. ඊට පස්සේ අපි ඩාට් එක සාදා ගන්න ඕන. මං කෝ අපි ප්‍රින්සස් හැඩයට තමයි අපි මේ ගවුම කපන්න ලේස්ති වෙන්නේ. එතකොට තමයි ලස්සන ඩාට් දාලා එහෙම එනවට වැඩිය ඩාට් එකේ උස 10 අමාරක් පළල 7 අමාරක්. එතකොට මම මේ උර අග සිට තමයි 10 අමාර සටහන් කරගන්නේ. ඔයාලට මගේ පළමුවෙනි වීඩියෝ වල මම ඩාට් සටහන් කරගන්න හැටි මිමි හදා ගන්න හැටි ඔක්කොම කියලා දීලා තියෙනවා. මම ඒක නිසා සාමාන්‍ය වශයෙන් මේ ගවුම කපන හැටි කියලා දෙන්නේ. ඔයාලා මේ වීඩියෝ බලන්න. එතන මම උර අග සිට පහතට අඟල් 10 අමාරක් සටහන් කරගන්නවා. එතකොට ඒකෙන් ඩාට් එකේ පළලෙන් භාගෙ මිම්ම සටහන් කරගන්නවා. 7 අමාරයි. 7 අමාර දෙකට බෙදුවට පස්සේ 3/4 3 3/4 3 මේ ආකාරයට සටහන් කරගත්තා. ඒ 3/4 3 3/4 3 මේ ඉනේදිත් මම සටහන් කරගන්නවා මෙහෙම. ඊට පස්සේ අපි ඉනත් පපුවත් අතර වෙනස අපි ඉනේදී අයින්ට කරන්න ඕන. ඉනත් පපුවත් අතර වෙනස ඉන 31යි පපුව 30 ඉන 41යි. 41 හතරට බෙදුවට පස්සේ 10යි කාලයි 10යි කාලයි 10යි කාලට මම ඉනට තව අඟල් භාගයක් ඉනට අඟල් භාගයක් එකතු කරනවා කියලා කිව්වා. එතකොට 10යි කාල 10යි 4ෙන් 10 මාරක් අපි දල වශයෙන් ගත්තොත් 10 මාරයි. එතකොට පපුවෙන් මෙම් 11යි 4ෙන් 3යි. එතකොට අඟලක් එකයි කාලක විතර වෙනසක් එනවා. අපි අඟලක වෙනස ගත්තොත් ඩාට් එකට අඟල් භාගයකුත් අංශයට අඟල් භාගයකුත් වශයෙන් යවනවා. එතකොට මම මේ අඟල් භාගයේ වෙනස මෙතෙන්දි මෙහෙම සටහන් කරගන්නවා. අඟල් භාගයේ වෙනස. ඒ අඟල් භාගයේ වෙනස ඉඳලා මම මේ පොයින්ට් එකට මේ ආකාරයට රේඛාවක් අඳිනවා මෙහෙම. ඊට පස්සේ ඒක හැඩ ආකාරයට මේ අත් කටට ගෙනියනවා මේ ආකාරයට. මෙතෙන්දි බොකු හැඩේ ගන්නෙත් නැති වෙන්න වක් හැඩයක් මෙන්නෙත් නැති වෙන්න සාමාන්‍යයෙන් දල රේඛාවක් වශයෙන් මේ විදියට මම මේ අත් කටට ගෙනියනවා. ඊට පස්සේ අපි කපා ගමු. එතන මෙතෙන්දි මම අඟල් භාගයක් අඟල් කාලක් මේ පැත්තට අඩු වෙලා තමයි තියෙන්නේ.
අත්කට මෙතෙන්දී අපිට අඟල් එකහමාරක් අඟල් එකහමාරක් පහතේදී අඟල් එකහමාරක් අපි ඩාට් එකක් දානවා කිව්වා ඒ ඩාට් එක අපි සටහන් කරගන්න ඕන මෙතෙන්දී අඟල් භාගයක් අපි ඉනෙන් අඩු කරා පිටිපස්සේදී ඒ ප්‍රමාණවල අපි මෙතෙන්දී සටහන් කරගන්න ඕන මේ මේ අඟල් භාගය සටහන් කරපු රේඛාව මේ ආකාරයෙන් මේ සටහන් කරගෙන මේ මේ පොයින්ට් එක හරහා වම් පැත්තට අඟලක් ඈතින් සටහන් කරගන්නවා ඒ එකෙල්ලෙම ඊට පස්සේ ඒ පොයින්ට් එතන අඟලක් මේරේ අඟල් එකමාරේ සටහන් කරගත්ත රේඛාවල්ට අපි යා කරනවා මෙහෙම එතකොට අපි මෙතෙන්දී අඟල් භාගයක් අංශයට අඩු කරා अंगल भाग्यंशेट अड़क अंगल भाग्य मेरे का मे आट या पे कपागम इतना मेहम्म मे अंगल नति वेण अभी कपाने मेहम्म कैली देख कटे ये कपागारे बल මේ ඉදිරිපස මැද පළුව ඊට පස්සේ අපි මේ මේරේ මේ කෑන්ලෙදී අපි මේ ඩාට් සියල්ල නැති කර ගන්න ඕන අපි සාරි ජැකට් එකටවත් ජවුමටවත් අපි මේ මේ ඩාට් එක දාන්නේ නැහැ අපි ඩාට් එක නැති කරන්න තමයි අපි හදා ගන්න ඕන මේ මෙහෙම එතකොට අපි මෙතෙන්දි තව අඟල් භාගයක් මේ මේ අඟලකම අඟල් භාගයක ඩාට් එකක් නියස් කරේ ඒ මධ්‍ය ලක්ෂයට මෙහෙම චුට්ටිතක් අපි ඒ ප්‍රමාණයට අඩු කර ගන්න ඕන මේ මෙතන මේ ලක්ෂයේ සිට මෙතන මේ මධ්‍ය ලක්ෂයත් මෙහෙම එකතු කරලා අපි මේ ඩාට් එක නැති කර ගන්න ඕන මේ විදියට මේ ආකාරයට ඊට පස්සේ අපි නැවත මේ රේඛාවල් නිවැරදි කර ගන්න ඕන මේ මේවා මෙහෙම්මම ගෙනහිල්ලා එතෙන්දි එතකොට අපිට මෙතෙන්දී අපේ මැහුම් මේ කියන්නේ අපේ මේ රෙදි ප්‍රමාණයෙන් අඟල් භාගයක් ඒ කියන්නේ අපි මේ මේ සටහන මේ ආකාරයට නේ යදුවේ මේ ආකාරයටනේ මෙතෙන්දී අපේ මේ මේ මෙතන අපි කපායවත් කරපු ගත්ත නිසා අඟල් කාලා කඩු වෙනවා මේ ප්‍රමාණවල අපිට මේ පැත්තේදී අඩු වෙනවා අපි ඒක නිසා ඒව එකතු කළා තමයි මේ ඩාට් එක නැති කළා මේ මේ පැත්තට ගියපු මේ අඟල් භාගෙත් එකතු කළා තමයි අපි නැවත මේ පාට නිර්මාණය කරගන්න ඕන ඒ බලන්න හොඳට දැන් මම මේම ඩාට් එක නැති කළා තියෙන්නේ අපි කැල නිර්මාණය කරගන්න හැටි බලමු දැන් මේ අපි කපාගත්ත මැද පල් මේ කියන්නේ ඉදිරිපස පළුවේ මැද කොටසනේ අපි මේ ඊට පස්සේ අනිත් මේ පැති දෙකේ කොටස් තමයි මේ තියෙන්නේ එතකොට මම ඔයාලට කිව්වේ දැන් අපි මෙහෙම තිබ්බට පස්සේ අපි මේ කපා ඉවර කරගත්ත තැන්වලදී දැන් මේකෙන් කොටසක් මේකට ඇවිල්ලා තියෙනවා අපි ඒව නැවත නිර්මාණය කරගන්න ඕන මම මේ ඩාට් එක නැති කළා මේ රේඛාව දෙක මත ඒ තියලිවලලා මේ ඩාට් එක නැති කරා ඊට පස්සේ අපිට ඒ ඩාට් එක ආපහු අමුතු නිර්මාණය කරන්න ඕනේ නැහැ ඒ වුණාට අපි මේ මේ සටහන් අපි මේ මේ මේකට මේ මේ පළුවට එකතු කරන්න ඕන දැන් ඔයාලට තේරෙනවා ඇති ඒක නිසා මම මෙහෙම අඟල් භාගයක් නැවත නිර්මාණය කරනවා අපිට මෙතෙන්දි මේ ප්‍රමාණය හරි මොකද අපි මේ කපා ඉවත් කළා ඒ වුණාට අපිට මැහුම් වාසි තියෙනවා අපි ඒ ප්‍රමාණයෙන්ම තමයි මෙහෙම්මම ගේන්නේ ඒ වුණාට මෙතන ඉඳන් අපි නැවත මේ පොයින්ට් එකේදී අපි අඟල් භාගයක් එකතු කළා තමයි මේ ආකාරයට නැවත නිර්මාණය කරගන්න ඕන මෙහෙම ඊට පස්සේ අපේ මේ සටහන් මේ ආකාරයටම අපි යොදා ගන්න ඕන මෙහෙම අනිසරයන් සියල්ල හරිය අපේ මේ මැද කොටසට ගියපු ප්‍රමාණය අපි අනිවාර්යෙන් එකතු කරලා මේ 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 සටහන අපි හදාගත්තේ ඊට පස්සේ අපි දැන් මේ මේ බලන්න එතකොට අපේ මේ සටහන් වලට මේ අඟල් භාගයක් එකතු වෙලා ඒව සටහන්ේ දීලා තියෙනවා අපේ මේ ඩාට් එක නැති වෙලා තියෙනවා මේ සටහන් අපි සියල්ලම දාගෙන තියෙනවා එතකොට මේ අපි නිර්මාණය කරගත්ත මේ පළුව අපි දැන් ලයිනින් එක කපාගෙන අවසానයි අපි ඊට පස්සේ බ්‍රෙද්ද මත තියලා අපි දේවල් මේ කපා ගන්න ඕන
පළමුවෙන්ම අපි සාය කපන්න ඕන මං කිව්වේ මේ සාය ප්ලේආඩ් සායක් හැබැයි ඉස්සරහ පැත්තට අපිට තව තට්ටුවක් වැටෙනවා එතකොට අපිට දැන් ප්ලේආඩ් සායක් සාමාන්‍යයෙන් අපිට කපා ගන්න පුළුවන් කිසිම මැස්මක් එන්නේ නැති ආකාරයට ඒ කියන්නේ 360ම රවුම් ආකාරයට එන ආකාරයට අපි කපා ගන්නත් පුළුවන් ඊට පස්සේ එක එක මැස්මක් විතරක් එන ආකාරයට කපා ගන්නත් පුළුවන් මැස්මල් දෙකක් දෙපසට මැස්මල් දෙකක් එන ආකාරයට කපා ගන්න පුළුවන් දැන් මම කපා ගන්න යන්නේ මැස්මල් දෙකක් එන ආකාරයට මොකද දෙපසට දෙපසෙන් එතකොට මූට්ටු උනොත් තමයි අපිට ඉදිරිපස පළුවේ තියෙන තට්ටුව මේ එයට මූට්ටු කර ගන්න පුළුවන් වෙන්නේ පිටිපස්සට එතකොට මට පොඩි විවරයක් දාන්න වෙනවා ඉදිරිපස් ඒක නිසා මම මූට්ටු දෙකක් එන ආකාරයට ප්ලේඩ් එක කපා ගන්නවා මෙතන අඟල් 60න් යාර 3හමාරක් තියෙනවා මොකද ප්ලේඩ් දෙකක් කපන්න තියෙන නිසා අපි දැන් නිර්මාණය කරගමු හැබැයි ඉනට රැලි නැති ආකාරයට තමයි මම ප්ලේඩ් එක කපා ගන්නෙ එතකොට අපි සාමාන්‍ය ප්ලේඩ් සායක් කපා ගන්න නික දිගටම අපි කපනව නම් සාමාන්‍යයෙන් 2/3 කාලක රෙදි ප්‍රමාණයක් ඕන අඟල් 60න් ඒත් අපි මේ ගමේ ගෞමේ උස කියන්නේ සායේ උස වෙන්නේ අඟල් 24ක් පොඩි ළමයෙකුටත් ඒක නිසා මම යාර දෙකම ආරට ඒ කියන්නේ එකයි කාලක් එක පැත්තට එන ආකාරයෙන් රෙදි මැනල බලනව ඉස්සෙල්ල ඉන කොච්චර එනවද කියලා ඒතකොට 36ට තව අඟල් 9ක් එකතු කරලා ඒ කියන්නේ ඒතකොට අඟල් 45ක් ප්‍රමාණයක් වැටෙන්නේ මම මේ විදිහට කොන් දෙක මේ පාවිච්චි කරන්න ගත්තා. එතකොට මම අහවාටි දෙක එකෙල්ල මේ විදිහට නමලා මේ අරගෙන ඊට පස්සේ මම මේක කියන්නේ එතකොට සායම මුළු සායම කැපෙනවා. මේ ආකාරයට මම හතර මෙයා නැවත දෙකට නමනවා. ඊට මම දෙකට නමන්නේ මේ මෙතෙන්ට මෙහෙම ගේන්න ත්‍රිකෝණාකාර විදියට. වැඩි වැටෙන්නේ නැති ආකාරයට මෙහෙම හොඳට තියාගන්න ඕන. අපිට සාය ලයිනින් එක කපා ගත්තට අපිට ඒ ලයිනින් එක තියෙන වෙල සායේ උඩ කොටස කපන්න බෑ මොකද ඒක අඟල් 36 රෙදි මේ අඟල් 60 රෙද්දක් එක්ක නැත්නම් අඟල් 45 රෙදි වෙනවා ඒක නිසා අපිට එහෙම කපන්න බෑ අපි ඊටත් ඒක කොටට කපන්නේ අපි ඊට පස්සේ දැන් අපි බලමු ඉන අඟල් 41යි අපි ඉනට රැලි නොදැම්මට මේ චුට්ටිත්තක් අපිට අර පිටිපස්සෙන් විවරයක් තියෙනවා මැහුම් වාසි තියෙනවා ඒක නිසා අපි පොඩ්ඩිත්තක් 42කට විතර වගේ ගන්න වෙනවා 40 41 4ට බෙදුවට පස්සේ 10යි කාලයිනේ එන්නේ අපි 10යි කාලක ඒ කියන්නේ 10 මාරක වගේ ප්‍රමාණයකට එන්න අපි දල වශයෙන් මෙහෙම බලනවා මේ ටේප් එක කවාකාර ආකාරයට තියලා එතකොට අපිට මේ හරියට එන්නේ අපි ලකුණක් සටහන් කරගන්නවා ඒ සටහන් කරගෙන අපි එතන ඉඳලා අඟල් 24ක් බලනවා මේ අපි එතන ඉඳලා අඟල් 24ක්. එතකොට අපිට පට 4ම අහු වෙනවද කියලා අපි බලන්න ඕන. මේ අපිට පට 4මත් අහු වෙනවා. අපි එතන ඉඳලා අඟල් 24 සටහන් කරගන්නවා මෙහෙම. ඊට පස්සේ මම අපි මේ ටික සටහන් කරගන්න නම් අපි මෙතන ඉන සටහන් කරගෙන ඉන්න ඕන පළමුව. මම මෙතන මේ දුර ප්‍රමාණය මෙතන මේ තුඩට මනිනවා. එතකොට 15 මාරයි. ඒ 15 මාර මේ රේඛාවේ හැමතැනම තියෙන්න ඕන. ඊට පස්සේ මම මේ 15 මාර ටේප් එක මෙතනින් තියාගෙන මේ 15 මාර මේ ආකාරයට ගෙනියනවා මෙහෙම එතකොට අපිට එන්නේ මෙහෙම කවාකාර රේඛාවක් ඊට පස්සේ මම මෙතනින් ඉඳන් අඟල් 24 සටහන් කරගන්නවා මේ අඟල් 24 මේ රේඛාවේ සිට මම අඟල් 24 සටහන් කරගන්නවා දැන් බලන්න මෙතන අපිට පටවල් 4මක් තියෙනවා මේ 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 ඒ ඒ ප්‍රමාණයට තමයි මම ඉන සටහන් කරගත්තේ මේ වැඩි ප්‍රමාණවල් ඇරලා එතකොට මගේ ඉන 10යි කාලක් 10 මාරක් ප්‍රමාණයට තියෙනවා මේ මේ ප්‍රමාණයට ඊට පස්සේ මෙතන උස තියෙනවා මම මේ අඟලක මැහුම් වාසි උඩට තියලා රෙද්ද කපලි ඉවත් කරගන්නවා එතකොට මගේ සාය එක තට්ටුවක් හරි ඒ කියන්නේ අට තට්ටුව හරි ඉතින් සල් ඊට මම අනිත් තට්ටුව දාන්නේ
මේ තරම් විතර උසකින් අපි අඟල් 18ක් මෙතන උස ප්‍රමාණය ගත්තොත් 18ක් උස ප්‍රමාණය අරගෙන මේ 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 විදියට මෙහෙම උඩ පැත්තේට කොට වෙලා යන ආකාරයට එතකොට සායෙන් මේ ටික වැඩිපුර පේන්න මේ මේ හැඩයට එන්න තමයි මම මේ ඊළඟ ඉදිරිපස කොටස කපා ගන්නෙ. එතකොට මට දෙපැත්තෙන් මම අඟල් 18ක විතර වගේ උස ප්‍රමාණයක් එන්න. අපි එයත් කපා ගන්න ආකාරය බලමු. දැන් මම අනිත් ප්ලේයාඩ් කොටස නිර්මාණය කර ගන්න ඕන. නිර්මාණය කරගන්න ඉස්සෙල්ලා මොකද මම ඉස්සෙල්ලා ප්ලේයාඩ් දෙකක් කපා ගත නිසා මම ඒකේ ඇල ප්‍රමාණවල් නැති කරලා රෙද්ද හරි ගස්ස ගන්න ඕන. මම එක තනිපටකින් මේ කැපෙන්නේ. ඒක නිසා මම එක ඇලයක් විතරක් මේ නිවැරදි කර ගන්නවා. මේ ආකාරයට මේ කපල ඉවත් කර ගන්නවා. මොකද ඒ කොටසින් අපිට ඇඟේ කොටස් කපා ගන්න පුළුවන්. අපි ඉවත් කරගත්තට පස්සේ එතකොට අපේ මෙහෙම අපිට මේ අහවාටිය මේ සල රේඛාවක් හොඳට ඇවිත් තියෙනවා. ඒකෙන් තමයි අපි ඉදිරිපස කොටස කපා ගන්න මේ ආකාරයට. මං කිව්වේ ඒක 18ක විතර උසකට සායේ කපා ගත්තම හොඳයි කියලා. අපි ඊට පස්සේ අපි ඉන්න නිර්මාණය කරගමු. ඉන්න නැවතත් අර ආකාරයටම අපිට 10යි 10 මාරක ඉනක් අවශ්‍යයි. මෙහෙම අපි ඒක බලලා එතකොට අපිට මේ හරියට එන්නේ. මම මෙතන ඉඳලා නැවතත් මේ තුඩට, ඒ කියන්නේ මම දෙකටනේ නමලා තියෙන්නේ මේක, මේ නිවැරදිව නමාගෙන තියෙනවා. තුඩට තියෙන ප්‍රමාණය මැන ගන්නවා. 14 මාරක් තියෙනවා. ඒ 14 මාර මම දිගටම සටහන් කර ගන්නවා මේ ආකාරයට. මම නැවත බලනවා එතකොට මට 10 මාරක් එනවද කියලා. 10 මාරක් එනවා. ඊට පස්සේ මම කිව්වේ 18ක් විතර වගේ 24ක් නේ අපේ සායේ සම්පූර්ණ උස උඩ තට්ටු අපිට පොටටනේ ගන්නේ. 18ක් 19ක් තිබුණම හොඳයි. මම 19ක් ගන්නවා මේ ආකාරයට. මම මේ 19 දිගටම සටහන් කර ගන්නවා. ඒ වුණාට මම මැදදී මේ උසම ගන්නෙ නෑ. මැදදී මේ මෙහෙම එකෙන් ටිකක් කොට වෙලා යන ආකාරයට ආවම ඉදිරිපසින් අපි කොටට ගන්න තමයි මේ හදන්නේ. ඒක නිසා මම මේ වේකාවේ මේ 18 සිට උඩට අඟල් 6ක් විතර මේ ආකාරයට හදලා ඉවර වෙලා මම කඩිරකින් මේ රේඛාව මෙහෙම යාකල්ල බලනවා. එතකොට මේ ප්‍රමාණයට එනකොට ලස්සනයි ඒක. මම ඊට පස්සේ මේ කපා ඉවත් කර ගන්නවා. අපේ නියම සායාවේ අපිට අඟල් 24ක් දිගට මේ ආකාරයට. එතකොට අපිට ඒ සායේ මෙහෙම එනකොට මේ මේ උඩපළුව මේ ආකාරයට කොට වෙලා යන්නේ. එතකොට ඒ ප්‍රමාණය හොඳයි, ලස්සනයි, හොඳට පේනවා. එතකොට අරකේ ඉඩ ප්‍රමාණය. දැන් අපේ සාය ප්‍රමාණය අපි කපාගෙන අවසానයි. ඊට පස්සේ අපි මේ රෙදි මත ඇඟ කොටස කපා ගන්න ආකාරය බලමු. අපි හොඳ රෙද්ද මත ලයිනින් එක තියලා කපා ගන්න තමයි දැන් සූදානම් වෙන්නේ. අපි ඊට ඉස්සෙල්ලා අපි කර නිවැරදිද කියලා බලන්න ඕන. අපි ඉදිරිපස කරත් පිටුපස කරත් කර නිවැරදිද කියලා බලා ගන්න ඕන. ඒක නිසා දැන් මේ අපේ ඉදිරිපස කර අපි අඟලක් ඇතුළට වෙන්න කැපුවා. පිටුපස කරේදී කරාග සිට අඟලක් ඇතුළට වෙන්න කැපුවා. හැබැයි ඉදිරිපස කරේදී අපි අඟල් කර අග සිට මේ අඟල් භාගයක් ඇතුළට කැපුවා. ඒ අපි පිටුපස කරේදී කරේ නැහැ. ඒකට හේතුව මොකද අපි කොහොමත් ඇඳුම හරි රෙද්ද මත තියලා කපන්න ඉස්සෙල්ලා අපේ කර නිවැරදිද කියලා අපි බලනවා. ඒක නිසා එතකොට අපි මේ හැමතිස්සෙම කරක් නිවැරදිද කියලා බලන්නේ මේ කර අග සිට. මේ කර අග සිට එතකොට මේ යොදපු සටහන් වලට සටහන් තියෙන්න ඕන හරියට යෙදිලා. එතකොට මේ ඉරවල් මත ඉරවල් යෙදිලා තියෙන්න ඕන. මේ ආකාරයට තියලා ඉවර වෙලා අපි මේ ඉදිරිපස මේ කර අග හරියට නිවැරදිව ඇවිල්ලාද කියලා බලන්න ඕන අපි. දැන් මේ අග හරියට නිවැරදිව තියලා මම මේ ඉදිරිපස බැලුවේ. එතකොට අපේ තව කරට චූටි ප්‍රමාණයක් පිටුපස කරේ කර මේ කර
කියන්නේ උරහිස අගදි නෙමෙයි කර අගදි වැඩි. අපි ඒ ටික එය නිවැරදි කරගන්න ඕන. එතකොට අපි මෙහෙම්මම මේ කරගෙනලා මේ කරගාවට අපි කපල ඉවත් කරගන්න ඕන ලයිනින් එකේ. දැන් අපේ කරවල් නිවැරදි. ඔක්කොම එක සමානව ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි මේ ලයිනින් එක මේ හොඳ රෙද්ද මත තියලා. ඒ කියන්නේ මේ අහවාටි දෙක අර අපි කපල සායින් කපල ඉවත් කරගත්ත කොටසත් රෙද්දේ අනිත් කොටසත් මේ මෙහෙම මේ තියලා තියෙන්නේ. මෙහෙම තියලා හරියටම මේ මේකෙත් අහවාටි මේ තියලා තියෙන්නේ. නිවැරදිව මේ විදියට තියලා ඉවර වෙලා අපි මේ ආකාරයට මෙහෙමම කපා ගන්න. පිටිපස පළුව ඒ පිටිපස පළු දෙක අපි කපා ඉවත් කරගත්තා. ඊට පස්සේ මම අර ඉදිරිපස පළුවේ දෙපස කොටස අපි ප්ලේයාට් කපලා අපිට කෑලි ඉතුරු වුණා. අන්න ඒ කෑලි වලින් කපා ගන්න තමයි තීරණය කරේ. මේ අහවාටි තියලා තියෙන මේ අහවාටි දෙක හරියට නිවැරදිව තියලා මොකද හැමතිස්සෙම රෙද්දක උස පැත්ත උසට අනිවාර්යෙන් ඒ මේ කියන්නේ හරහින්නේ නැති වෙන්නේ නැන්න එතකොට තමයි ඇඳුම හොඳට ඇඟට ලස්සනට හිටින්නේ. මේ ඇඟේ උස කොටස මේ රෙද්දේ උස කොටස මත මේ ආකාරයට තියලා මොකද අපිට මේ රෙදි ප්‍රමාණය උපරිමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. මෙහෙම තියලා ඉවර වෙලා මම මේ කපා ගන්න ඔක්කොම මහුම් වාසි ඔක්කොම තියලා කපාගත්ත ලයිනින් එක මේ මෙහෙමම තියලා අපි ඉදිරිපසට ටිකක් ලොකු බෝ එකක් දාන්න හිතුවා. අපිට මේ 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 කොටසෙන් අපිට පුළුවන් මේ බෝ එක දාන්න පිටිපසට ගැට ගන්න එකකුත් ඉදිරිපසට බෝ එකක් කියන්නේ සමනලෙක් හදන්න පිටිපසට ගැට ගන්න බෝ එකක් මේ හදන්න. අපි ඉදිරිපස සමනලය මේ ආකාරය අපිට මේ තරම් විතර සමනලෙක් හිටිය මැති මේ ආකාරයෙන් කපනවා. එතකොට අපිට මේක ඇතුළට කැන් එකක් ස්ට්‍රිප් එකක් ඒ වගේ දැම්මට පස්සේ මෙහෙම එන්න පුළුවන්. මේ වගේ ඉදිරිපසට සමනලයක් දානවා. පිටිපසට බෝ එක අපි හරස් පටියකින් තමයි හැමතිස්සෙම අපි බෝ මේ පටි කපා ගන්න. එතකොට තමයි ලස්සනට වැටෙන්නේ. මෙහෙම මේ වගේ දෙකක් කපා ගන්නවා. අපි ඊට පස්සේ මහල පිටොන් කරලා බලමු.